හඳුනා නොගත් සත්‍ය. මම මේ කියන්න යන කතාව මට අහගන්න ලැබුණේ මේ සිද්ධියට මුහුණ දුන්න කෙනාගෙන්ම තමයි. අද ඔහු මුහු කරා ගිය තරුණ විය ඉක්ම වූ කෙනෙක්. ඔහු මට කියපු විදියටම මම මේ කතාව ඔයාලට කියන්නම්. එක්දාස් නවසිය අට අවුරුද්ද රටම ලොකු කලබල ගතියකින් වෙලාගෙන තිබුණ අවුරුද්දක්. ජේවීපී කලබල කාලේ මං එතකොට හිටියේ කැම්පස් එකේ හොස්ටල් එකට වෙලා. අපි ඔක්කොම හත් දෙනෙක් එදා හිටියා. ඉතිරි ඔක්කොම ගෙවල් වලට ගිහිනුයි හිටියේ. අපි එක්ක හිටියා උපාලි කියලා අයිය කෙනෙක්. එයානම් ඔය දේශපාලන වැඩවලට පොඩ්ඩක් සම්බන්ධයි. අපි නම් ඔය බුකුත් දන්නේ නැහැ. එදා මට අද වගේ මතකයි. මං ඇඳේ නිදාගෙන හිටියේ. මගේ කාමරේ අනිත් ඇදේ කපිල කියලා මගේ යාළුවෙක් හිටියා. එයා ඒ වෙලාවේ හොඳටම නිදාගෙන හිටියේ. මං පොතක් බල බල පොඩි මනෝපාරක් ගහගෙන හිටියේ මගේ ඉස්සරහ ජීවිතේ ගැන. මට ඒක හොඳට මතකයි. අපි හිටපු කාමරේ දොර බාගෙට වහලයි තිබුණේ. අනිත් කට්ටිය උයනවා. වෙලාව ඇති හවස 6:20 වගේ. එක පාරටම ආපු අමුතු හුළං පාරකින් කාමරේම සීතල වුණා. දොරක් ටිකක් ඇරුණා. මට ඉබේටම වගේ දිහා බැලුණා. මගේ ඇඳට පඩිපෙල කෙලින්ම වෙනවා. එක පාරටම මං දැක්කේ මිනිස්සෙක් පඩිපෙල ඉවර වෙන තැන හිටගෙන හිටියා. මට අද වගේ මතකයි ඒ මූණ. හරිම පැහැදිලි මූණක්. හොඳට හිනා වෙලා කොණ්ඩේ පැත්තට පීරලා සුදු බැනියමකුයි සුදු සරමකුයි ඇඳලා හිටියේ. හැබැයි එක පරණ පාටයි. එක බලපු ගමම මට පෙනුණා. මන් දිහා බලාගෙන මට මූණෙන් මෙහාට එන්න කියලා කිව්වා. කියලා එයා පඩිපෙල වැහලා ගියා. මට හිතා ගන්න බැරි වුණා. හැබැයි කිසිම අමුතු බවක් මට පෙනුනේ නැහැ. මං කපිල දිහා බැලුවා. මිනිහා හොද්දටම නිදි. ඒ තමා මං කපිලගේ මූණ දැකපු අන්තිම පාර. මං හිමින් නැගිටලා ගියා පඩිපෙල ගාවට. ඒ මිනිස්සයා හිටියේ පල්ලෙහාම පඩිය ගාව. ගොඩක් අනුකම්පාවෙන් මං දිහා බලලා ආයිත් මට මූණෙන් එන්න කියලා එයා යන්න පටන් ගත්තා. මමත් හිමින් පඩිපෙල බැහැලා එයාගේ පස්සෙන් ගියා. අපේ හොස්ටල් එක පේන දුරින් පොඩි අතුරු පාරක් තියෙනවා. ඒක යන්නේ වෙලකට. එක පාරට මෙයා හැරුණා. මං හිමින් පස්සෙන් ගියා. එයා මට වඩා ගොඩක් ඉස්සරහිනුත් නෙමෙයි ගියේ. ඒත් මට හිතා ගන්න බැරි වුණේ මං අර පාරට හැරෙනකොට එයා ගොඩක් දුර ගිහින්. එක පාරටම මට නවතින්න කියලා අතින් පෙන්නුවා. ඊට පස්සේ වෙලට යන පඩිපෙල බැහැලා යනවා. මං බලන් හිටියා. ඕන්නම් විනාඩියක් යන්න ඇති. එතකොට කළුවර වැටිගෙන එනවා. එක පාරටම ලොකු ජිප් දෙකක් වේගෙන් ඇවිල්ලා අපේ හොස්ටල් එක ගාව නැවැත්තුවා. මං ඉන්න තැනට එතන හොඳට පෙනුණා. කළු පාට ඇඳුම් බැඳපු 10 වඩා එතන හිටියා. එයාලා කෙලින්ම පඩිපෙල නැගලා හොස්ටල් එකේ පඩිපෙල ගාවට ආවා. ආයිත් පල්හැට ආවේ. මගේ යාළුවන්ව තරගෙන එතනට ඇදගෙන ඇවිල්ලා ජිප් වලට පටව ගත්තා. ටී-ෂර්ට්වත් ඇඳලා මේ යාළුවෝ හිටියේ. හිට පස්සේ අර කට්ටියක් නැගලා යන්න ගියා. මට හිතා ගන්න බැරි වුණා මොකද උනේ කියලා. එතන ළඟ ගෙදරක මාම කෙනෙක්ව අපි දන්නවා. මං ඒ ගෙදරට දුවලා ගියා. මං එදා රෑ හිටියේ එහෙ. පහුවෙනිදා උදෙන්ම මම ගමේ ගියා. මගේ යාළුවෝ ගැන කිසිම ආරංචියක් හිට පස්සේ මට ලැබුණේ නැහැ. අර මාව පහලට එක්කන් ගිය කෙනා ගැනත් කවුරුවත් දැනන් හිටියේ නැහැ. දැන් තමයි හොඳම හරිය. දැන් අවුරුදු 2-3 මං කණ්ණාඩියේ ගාවට යන හැම වෙලාවකම මටේ මිනිස්සයව මතක් වෙනවා. හැයි දන්නවද? මේ තමයි ඒ මූණ. මල්ලි අවුරුදු 53 මට තියෙන්නේත් ඒ මූණමයි. ඒ ඇවිල්ලා තියෙන්නේත් මමමයි. තරුණ මාව බේරගන්නේ ඇවිල්ලා තිබ්බේ වයසක මමමයි. මං දන්න කැම්පස් එකේ සර් කෙනෙක් කිව්වේ ඒ ආවේ ඔයාගේම ඉෂ්ට දේවතාවලු. මං ඒ වෙලේ කල්පනා කර කර හිටපු මගේ අනාගත සිහින නැති වෙනවා දැකපු මගේම ඉෂ්ට දේවතාව තමයි මාව බේරගත්තේ. අපි දන්නේ නැති කොච්චර දේවල් නම්
මේ ලෝකේ තියෙනවද? අද කතාව මෙතනින් අවසන්. මම මේ කතාව උපුටා ගත්තේ Facebook සමාජ මාධ්‍යයේ මදූෂ උමයංග කියන Facebook account එකෙන්. ඉතින් මදූෂවට ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන කතාවක් කිව්වට. එහෙනම් අපි අපේ channel එකේ ඊළඟ කතාවේ කම්බෙමු. එතකන් ඔගොල් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම පුදු සරණයි. මම නිර්නාමික ලියන්නා.